सिद्धा से आदरण कथा भी सरब्जित किया ना मैं कथा माय आम्मे वाके दाडू हम देख माटे हिरमांचु अत्विदिन ना देना वाम ने किया ना आयो दे ये ने ऐ माँ वा उबवान से उड़े टा अरगा ने नेते उबवान से गावट माटे मे देवा मगे ऐस्ते कड़ बालांग इन्ने कहो मत मगे दारु आय मगे दारु वा बंदले इन्ने मगे बैन आय ऐ मे विद्या ने माटे करान ने माँ मे गलों ने करपो आडू अमगा दाने देविया नी माटे तवात बैन ऐ लो की इन्न අනේ මාව අරගන්න පුළුවන් ද දෙවියනේ කියලා කොල්බන්ත් කියනවා. මෙවලත් දැන් හැමෝම කට්ටිය බලන් ඉන්න කොල්බන්ත්ගේ කතාව. කියනවා මහර පුතේ. ඔයා වුණත් ඔයාගේ අම්මට මේ වගේ දෙයක් කරන එක සුදුසුද පුතේ? ඇයි ඔයාට මම මෙච්චර කියලා තේරුම් ගන්න නැත්තේ? කියනවා අම්මකම වෙනයි අම්මේ. කියනවා මහර ඒ වුණාට කියලා රානත් කියනවා. කියනවා ඔයාට කිසිම කෙලේ ගුණයක් නැහැ මහර. ඔයාගේ අම්මා නේද මේ අතපය ඩොකඩවා මං ආව හැදුවා. හැම වෙලේම මට ඕක කියන්න ඕනද ඔයාට? කියලා කොල්බන්ත් කියනවා. දැන් මේ වෙලාවෙදි කියනවා කොල්බන්ත් ඔයාලට කිසි නම්බුවක් නැහැ. කොහොමත් බෑනේ. ඔයාලගේ හැම දෙයකටම වගේ මම හිටියා කියනවා. අම්මේ මම කියන්නේ ඔයා හැම දෙයකටම හිටියේ නැහැ කියලා. ඒත් අම්මේ ඔයා කරපු වැරද්දට ඔයාට දඩුවම් විඳින්න වෙනවා. කියනවා වැරද්දක් වැරද්දක් මොකද්ද කරපු වැරද්ද? මගේ දරුවව බේරගත්ත එකද වැරද්ද? එකපාරටම සරබ්ජිත් කැස්සක් යනවා කතා කරන්න යද්දි. ඊට පස්සේ මෙහෙර වතුර ටිකක් අරන් එනවා. කියනවා සරබ්ජිත් මෙන්න වතුර ටික බොන්න. හිමීට හිමීට කියලා මේ වෙලාවෙදි මෙහෙර කියලා දැන් සරබ්ජිත් කොල්බන්ත් එක පාටම කතා කරන්න යද්දි මම වෙලාවදී කොල්බන්තුත් කඩපියන් ඉද්දි මම වෙලාවදී කියන්නේ මහැ අම්මේ ඇති ඇති ඔයාගේ නාඩගම නවත්තන්න තවත් මට ඔයාට මෙතන දේශනා දෙන්න ඕනේ නැහැ ඔයා කරපු වැරද්ද ඔයාගේ හිත දන්නවනේ තවත් මෙතන කියවන්න ලෑස්ති වෙන්න එපා කියනවා මොකද්ද ඔයාට අනිවාර්යෙන්ම අද හිරමාංචු කන්න වෙයි කියලා මහැර කියනවා කියනවා නෑ 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 මං හිරේට ගියත් අද රැට මං ගෙදර එනවා ගෙදර ඇවිල්ලා මං රැට කන්නේ මගේ ගෙදරින් මම ඔයාට දෙන චැලෙන්ජ් එකක් පුතේ මේක අනිවාර්යයෙන්ම මම ගෙදර එනවා මම තවත් ඔයාලට දේවල් කියන්නේ නැහැ වන්ඩර්ෆුල් අනේ වන්ඩර්ෆුල් කියලා මෙලවදී කොල්බන්ත් කියනවා කොල්බන්ත් ඉතමත් තරහින් ඉන්නේ මහරෝයි සබ්ජෙක්ට් එකේ මේ කරන වැඩත් එක්ක මොකද එයා පොලිසියට අරලා දෙන යනවා නේ කියනවා ඔයාලා කරන දේවල් පුතේ ඔයාලා කරන්න ඒව ඔයාලා ගෙනියයි මං කරන දේ මං කරන්න බලා ගමුකෝ අපි මොකද ඉස්සරහට වෙන්නේ කියලා එම කියද්ද මහරටත් ගොඩක් තරහයි මෙවලාවදී කියනවා හරි අම්මේ ඔයා වැරද්දක් කරානේ දැන් යන්න හිරේට හිරමාංචු අත්විදින්න මෙවලාවදී කුල්වන්තත් ගොඩක් තරහයි මෙහෙර මෙහෙම කියද්දි කියනවා කොහොමත් ඔයාට දෙවියන් සමාව දෙන්නේ නැහැ ඔයා කරපු වැරදි වලට ඔයාට අනිවාර්යයෙන්ම වද විඳින්න වෙයි ඔයා කරපු වැරදි ඒවා වැරදිද ඒවා වැරදි කියන්න බෑ පවක් ඔයා කරේ ලොකුම ලොකු පවක් අම්මේ කියලා මෙවලාවදී මෙහෙර කියනවා කියනවා ඒකට අනිවාර්යෙන්ම ඔයාට පරිසම් හම්බෙනවා ඒකින්ද තමයි අද ඔයාට මේ හිරමාංචු දාගෙන යන්න වෙන්නේ තවත් මට ඔයාලට කියන්න ඕනේ නෑ අම්මේ ඔයාගේ අම්මා කමට වඩා ඔයාගේ චැලෙන්ජ් එකටත් වඩා මං කියන දේ ඇත්ත මේ දේ අනිවාර්යෙන් වෙනවා කියනවා එහෙම වුණොත් මගේ නම කුල්වත් නෙමෙයි මම කියනවා මම යන්නම් කියලා මම හිතුවා කුල්වත් මෙතනින් යද්දී කියනවා මහැ මොකද අම්මේ මොකද කියලා මහැරුත් එනවා කියනවා නියමයි වන්ඩර්ෆුල් අනේ වන්ඩර්ෆුල් ඔයාගේ මහත්තයා දැනගත්තොත් ඔයාගේ පළමු ආදරේ මානව කියලා මානව තාම ජීවත් වෙනවා කියලා එතකොට මොකද්ද වෙන්නේ මහැර එතකොට කිසි ප්‍රශ්නයක් නැද්ද කියලා අහනවා මහැර කියනවා සරබ්ජිත් මේ දේවල් දැනගත්තත් මට ප්‍රශ්නයක් නැහැ කියනවා මං දන්නවා එයා මේ දේවල් දැනගත්තත් ප්‍රශ්නයක් නැහැ කියලා මොකද මගේ බෑනා ඔයාට ගොඩක් ආදරෙයි මහැර මම කවදාවත් කැමති නැහැ ඔයාලගේ පවුලේ අතර මේ වගේ පොඩි ප්‍රශ්න ඇති කරන්න පොඩි ප්‍රශ්නකින්වත් ඔයාලගේ පවුල විනාශ කරන්න මං කැමති නැහැ ඒකයි මේ අම්මගේ විදිය තව එක පොරොන්දුවක් දෙනවා මං ආවට අද අපි කවුරු පොලිසියට ගියත් හිරේට ගියත් අද රැට මම අනිවාර්යයෙන්ම මගේ ගෙදරට ඇවිල්ලා මම රැ කෑම අරගන්නවා ඒක මං දෙන පොරොන්දුවක් මහැර කියලා මේ වෙලාවේදී මාංචු දාගන්නවා ඕන කමින්ම කොල්බන්ත් රානායි බිට්ටුයි බලන්නේ මොකද මේ අම්මට වෙලා තියෙන්නේ කියලා කියනවා බලමු එහෙනම් මහැ මෙන්න මගේ අතේ මාංචු කියලා මේ වෙලාවේදී කොල්බන්ත් කියනවා එහෙම කියද්දී මෙහෙරුත් ඉතමත් මේ වගේන් තමයි මේ වෙලාවේ කොල්බන්ත් දිහා බලන් ඉන්නේ ඔය වෙලාවේදී මහැර ආයමත් යනවා සරබ්ජිත් ඉන්න කාමරයට මේ වෙලාවේදී කියනවා මොනවා වුණත් සරබ්ජිත් අදාපි කරපු දේ හරි හරි දෙයට තමයි හැමදාමත් උදව් කරන්න ඕනේ කියලා මහැර කියනවා කියනවා මම ආ විශ්වාස කරනවා මහැර බය වෙන්න එපා හැමදේම වගේ සාර්ථකව නිම වෙයි කියනවා ඒත් සරබ්ජිත් මම මේ කරපු දේ වැරද්දක් නෙවෙයිද මේ වෙලාවේදී කියනවා මං අද අඩියක් ඉස්සරහට තිබ්බා වගේ මට දැනෙනවා ඒත් මට හිතෙන්නේ මං කරේ ලොකු වැරද්දක් කියලා අනේ මන් දන්නේ නැහැ සරබ්ජිත් කියලා ওই විදිහට කියද්දි දැන් වික්‍රම්ගේ තාත්තා මැරුණා සූර්යා මෙලවදී වික්‍රම් මල්මාලි දාලා තියෙන ෆොටෝ එක ඉස්සරහට ගිහින් බලන් ඉන්නවා මතක් වෙනවා අම්මට ඔයාගේ ඇත්ත කවදාවත් කියන්න එපා කියපු දේවල්
මෙවලාවදී මානවට ওই දේවල් මතක් වෙලා මානවට ගොඩක් දුකයි. එයාව හදා වඩා ගන්න ගත්ත තාත්තා අද මිය ගිහින් කියලා දැනගත්තට පස්සේ මානව කෑස් දෙක රතු වෙලා හැස් දෙකෙන් කඳුළු වෙන්න පටන් ගන්නවා. ෆොටෝ එක අල්ලමින් මේ වෙලාවේ මානව ඉතාමත් දුක් වේදනාවෙන් තමයි ඉන්නේ. ওই වෙලාවදී මානවගේ පිටට අත තියලා අදිති කතා කරලා කියනවා මානවට. මානව මං දන්නවා මේ සිද්ධ වුණ දේවල් නම් හොඳ දේවල් නෙවෙයි. ඒත් මං වාට කියනවා මානව මොනව කරන්නද දෛවයේ ලියලා තියෙන මේ විදියට අපිට දෛවයේ තියෙන දේවල් බාර ගන්න වෙනවා මාන. දන්නවා මේ අවස්ථාවේදී අපිට උන දේ වැරදි කියලා. ඒත් මාන අපි කියලා උනත් මොනා කරන්නද මේ වෙලාවේදී සූර්යා අංකල් අපිව දාලා ගියා. තාත්තා අපිව දාලා ගියා කියලා ඔයා දුක් වෙන්න ඕනේ නැහැ කියනවා. එතකොට ඒ හැමදේම හරිද අදිති කියනවා මම කියන දේ වැරදීමක් ඇති. ඒත් මං කියන දේ තේරුම් ගන්න විකී. දැන් සූර්ය අංකල් නැති වෙලා ඉවරයි. ආයෙත් අපිට අපේ තාත්තා හම්බ වෙන්නේ නැහනේ. දැන් ඉන්නේ අපේ අම්මා. අපි අම්මව ආරක්ෂා කරගෙන අපේ ඉදිරි ගමනේ යමු කියලා කියද්දී මෙවලා වික්‍රම් බලන්නේ එයාගේ අම්මා තාත්තා වෙනුවෙන් උපවාස රකින්න ගත්තේ රතු සාරි ටික. මෙවලාවේදී ඒ රතු සාරි ටික අරගද්දි මතක් වෙනවා එයාගේ අම්මා ගොච්චර සතුටින්ද කර්ම චෞත් චාරිත්‍රය කරන්න හැදුවේ කියලා. මෙවලාවේදී ඒ සාරි දිහා බලමින් මෙවලා මතක් වෙන්නේ අම්මා එවලා කොච්චර සතුටින් හිටියද කියලා වික්‍රම්ට මතක් වෙනවා. ඔය වෙලාවදී මෙතනට එනවා විකීව හදාගන්න ගත්ත අම්මා සීමා. කියනවා මොනා කරන්නද පුතේ දැන් මගේ ජීවිතේ හැමදේම වගේ නැති වුණා. ඒත් ඔයා ඉන්නවනේ මට කියලා කියද්දි මේ වෙලාවේ වික්‍රම්ට ගොඩක් දුකයි. මේ වෙලාවේදී කියනවා අඬන්න ඕනේ නැහැ. සූර්යා අපිව දාලා ගියා. දුකයි තමයි. ඒත් මොනා කරන්නද? ඒත් මගේ විකී පුතයි මගේ දුවයි මාත් එක්ක ඉන්නවනේ. ඒක නිසා මම වද වෙන්න කිසිම උවමනාවක් නැහැ. ඔයාලා මාත් එක්ක ඉන්නවනේ මං සතුටින් කියලා කියද්දි මේ වෙලාවේ දෙන්නම වරඳ ගන්නවා සීමව. ඔය වෙලාවේ පොලිස් ස්ටේෂන් එකට එක්කන් යනවා බිට්ටුවයි රානවයි කුල්බන්තයි. කියනවා ඔයාලව අරෙස්ට් කරන් ආවේ මෙයාලගේ හිරමාංචු දාලා මෙයාව එහෙමම දාන්න පොලිසියට කියලා කියනවා. දැන් මේ වෙලාවේදී රානායි බිට්ටුයි ගොඩක් දුකින් ඉන්නේ. කියනවා ආ කුල්බන්ත අටාරි වල ගම්මුලා දැනි වා ආවද කියනවා මං තමුන්ගේ තාත්තව හම්බෙන්න ආවේ කියලා. නැළද ඒ මනුස්සයා කටවහ ගන්නවා. කියනවා මේ මොකද්ද වා මේ කරන්නේ? මට කතා කරන්න ඕනේ CBI ඔෆිසර් වික්‍රම් දිවාන්ට. මට දැමම් කෝල් එකක් කරන් දෙන්න කියලා කියනවා. මෙවලාවේ කියනවා ඇයි ඇයි මොකක් හරි වෙන වැඩක් කරන්නද? මං කියන දේ කරනවද නැද්ද? CBI ඔෆිසර් වික්‍රම් දිවාන්ට දැමම් කෝල් එකක් අරගන්න ඕනේ. මට යාත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා. දැමම් ආ ඔයාගේ ෆෝන් එකකින් යාට කෝල් එකක් කරා මට දෙන්න. මං යාත් එක්ක කතා කරන්නම් කියලා මෙවලාවේ කුල්වන්ත් කියනවා. මෙවලාවේ බිට්ටු බලන්නේ මොකද්ද මේ එකපාරටම අම්මට වෙලා තියෙන්නේ කියලා. කියනවා මං කියන දේ අහුන් නැද්ද? මං ඉල්ලන්නේ ඒක. ඒක මට දෙන්න කියලා කියනවා. කියන්නේ නම් කුල්වන්ත් මානවගෙන් ෆෝන් එකට කෝල් එකක් කරන් දෙන්න එයා කතා කරන්නම් කියලා මානව එක්ක. මෙවලාවේදී ඔම කියද්දි කියනවා මොනවද බලන් ඉන්නේ? අරන් දෙනවා කෝල් එක කියලා මෙවලාවේදී කුල්වන්ත් කියනවා. ඔය වෙලාවේදී මානවට ෆෝන් කෝල් එකක් එනවා පොලිස් නිලධාරතුමාගෙන්. කියනවා සරබ්ජිත් සිංගිල්ගේ නැන්දාම හිරකොඩුවට දාලා එයා අර මානව කියන එක්කෙනා හේතුවෙන් මොකද්ද කියන්නේ? එයාට ඔයත් එක්ක කතා කරන්න ඕනලු. මේ වෙලාවේ මානවට මතක් වෙන්නේ කුල්වන්ත් කියපු දේවල්. ඔයා ගැන හැම ඇත්තක්ම මගේ මම සීමට කියනවා. හැබැයි ඔයා මාව හිරෙන් නිදහස් කරොත් මං ඒ මුකුත් කියන්නේ නැහැ. මේ වෙලාවේදී කියනවා එයා මාත් එක්ක කතා කරන්නනේ කියන්නේ not reachable කියලා එයාට කියන්න. මං ෆෝන් එක කට් කරනවා දැන් බිසී කියලා මම එලාද මානව ෆෝන් එක කට් කරනවා. කියනවා මහත්තයත් එක්ක අපිට කතා කරන්න හම්බුනේ නැහැ. ෆෝන් එක not reachable. not reachable. එහෙම කොහොමද වෙන්නේ? කියනවා එහෙම කොහොම වුණත් දැන් කරන්න දෙයක් නැහැනේ. CIB ඔෆිසර් වික්‍රම් දිවාන්ගේ ෆෝන් එක not reachable. රාණා කියලා අපි කොහොමද ආන්නේ පොලිසියට හිරකූඩුවට යන්නේ? කියනවා වෙන්න තියෙන දේ වෙයි. මං බලා ගන්නම්කෝ කියලා කියද්දි මේ වෙලාවේ හිරකූඩුව ඇතුළට දානවා කුල්බන්ත. මේ වෙලාවේදී කියනවා ඒක නෙමෙයි මට වාගේ ෆෝන් එක දෙන්න පුළුවන්ද කියලා පොලිස් නිලධාරතුමාගෙන් ඉල්ලද්දී මේ වෙලාවේ සරබ්ජිතේ මෙහෙරේ ෆෝන් කෝල් එකක් ගන්නවා සීමට. කියනවා කොහොමද ආන්ටි කොහොමද? කියනවා වරදක් නැහැ. මොනා කරන්නද? සූර්ය අපිව දාලා ගියානේ පුතේ. ඔයාට ඇටෑක් කරපු කෙනාව හවුනාද කියලා කියනවා. මේ වෙලාවේදී මතක් වෙන්නේ සරබ්ජිතයි මෙහෙරටයි කිසිම දෙයක් නොකිය ඉන්න කියලා සූර්ය කියපු දේවල්. මේ වෙලාවේ මානව බලන් ඉන්නවා. එයාගේ තාත්තා තමයි සරබ්ජිත් ඇටෑක් කරයි කියලා සරබ්ජිත් කියයි කියලා. සරබ්ජිත් කියනවා නෑ නෑ ඇටෑක් කරපු කෙනා ගැන කිසිම තොරතුරක් හම්බුන්නේ නෑ කියලා මේ වෙලාවේදී සීමට කියනවා. කියනවා අපි නම් හොඳින් ඉන්නේ ආන්ටිත් හොඳින් ඉන්න. දැන් වරදේ වුණානේ ආන්ටි කියලා කියනවා. මේ වෙලාවේදී එහෙම කියලා ෆෝන් එක කට් කරනවා. ෆෝන් එක කට් කරද්දී මේ වෙලාවේ මහට සරබ්ජිත් කියන්නේ අපි එහෙම කියපුව එක හොඳයි. මොකද එයාගේ තාත්තා උනත් කැමති වුණ නෑනේ මේ දේ කරේ එයා කියලා දැනගන්නවට. සීමාන්ටිත් ඒක නිසා හොඳින් නිදීලි.
දැන් සූර්ය අංකල් නැති වුණානේ අපි තවත් වද වෙන්න ඕනේ මේ දේවල් සම්බන්ධව කියලා මේ වෙලාවදී සරච්චිත් මෙහෙර කතා වෙනවා. ඉතින් ඇත්තටම සරච්චිත් වෙඩි තිබ්බේ සූර්ය කියලා තාමත් කවුරුවත් දන්නේ නැහැ. මානව සරච්චිත් මෙහෙර විතරයි දන්නේ. මේ වෙලාවදී කියනවා අපි මේ කතාව හැමදාටම අමතක කරමු. මොකද මේ කතාව එළියට ආවොත් සීමාන්ටි උනත් එයාගේ මහත්තයාට වෛර කරයි. ඒක නිසා මෙහෙම දෙයක් වෙන්න දෙන්න හොඳ නැහැ කියලා සරච්චිත් මෙහෙර කතා වෙද්දී මේ වෙලාවේ අවිද කතා වෙනවත් එක්කම සරච්චිත් මෙහෙර අතිනත අලන් මේ වෙලාවේ මොන දේ ගැන කනගාටු වෙනවා. මේ එකපාරටම වික්‍රම්ගේ තාත්ත නැති වුණ එක, ඒ වගේම සරච්චිත් වෙඩි වැදුන එක, හැම දෙයකටම වගේ මේගොල්ල දුක් වෙනවා. ඔය විදිහට මේ දෙන්න දුක් වෙද්දී කතා කරන්නේ මොනවා වුණත් අපි ඉදිරියට මේ යන්න ඕනේ. මොන දේ වුණාම දැන් තවත් අපිට කරන්න දෙයක් නැහනේ. ඉක්මනටම ගෙදර ගිහින් අපි එදෙන්න ගැන කියලා දෙමු කියා තමයි කියන්නේ. ඔය වෙලාවදී එදෙන්න කියලා කියද්දී එකපාරටම දැන් කුල්වන්තු ඉරානයි නිදි කියනවා අර පොලිස් නිලධාරිතුමියකින්. මේ මට ඔයාගේ ෆෝන් එක පොඩ්ඩක් දෙන්න පුළුවන්ද කියනවා. ෆෝන් එක මම අටාරිවල ගම්මුලා තෑනි, මට හොඳට සල්ලි තියෙනවා, මට ෆෝන් එක දෙන්න, මම එතකොට ඔයාටත් දෙයක් දෙන්නම් කියලා කියනවා. මේ වෙලාවදී අර මිනිස්සු එනවා මෙතනට. මේ වෙලාවේදී කියනවා මෙන්න ෆෝන් එක කාටවත් කියන්න එපා කියලා. ඊට පස්සේ පොලිස් නිලධාරිතුමිය කුල්වන්ත ෆෝන් එක දෙනවා. කුල්වන්ත ෆෝන් කෝල් එක ගන්න පරම්ට කියනවා, ආ මගේ P4 පරම් කොහෙද ආච්චි ඔයා කියනවා. මම මේ පුතේ ඔයාලා කතා කරේ, මට පොඩි උදව්වක් ඕනේ පුතාගේ කියනවා. ඔව් මමත් මේ ආච්චිව මග බලාගෙනකන් හිටියේ, අපේ කරුණුත් ආච්චි නැතුව අඬනවා කියලා කියනවා. කියනවා කුල්වන්ත, බය වෙන්න එපා පුතේ, මං හොඳින් ඉන්නවා කියලා කරන්ට කියන්න, මට උදව්වක් කරන්න. වික්‍රම් අංකල්වත් මේ ෆෝන් කෝල් එකට ඇඩ් කරගන්නක පුතේ කියනවා. හරි ආච්චි මං ඇඩ් කරන්නම්, මට පොඩ්ඩක් පාඩම් කරන්න තියෙනවා, මම යන්නම්, එහෙනම් ආච්චි කතා කරගන්නක කියලා මෙවලාවදී පරම් කියනවා. කියනවා කුල්වන්ත, හරි පුතේ, හරි ඔයා යන්නකෝ, මං කතා කරගන්න වික්‍රම් අංකල් එක්ක කියලා මෙවලාවදී කුල්වන්ත් කියනවා. මේ වෙලාවේදී වික්‍රම් නම් සීමාගේ කකුල් දෙක තවමින් තමයි ඉන්නේ. සීමාටත් ගොඩක් දුකයි එකපාරටම යාගේ මහත්තයා නැති වුණ හින්දා. මේ වෙලාවේදී කියනවා, අම්මා දැන් කිසිම දෙයකට දුක් වෙන්න එපා, දැන් මොන දේ වුණානේ මං වාට හැම වෙලේමක් කියනවා වගේ දැන් අපි පසුතැවෙන්න ඕනේ නැහැ, අපි ඉස්සරහ ගමන හරි විදියට ගමන් කරමු කියනවා අදිති. විකි කියන කතාව ඇත්ත, මේ වාට ෆෝන් කෝල් එකක් ඇවිල්ලා කියලා කියද්දී කොල්වන් තමයි කතා කරන්නේ. කියනවා, ආ මිස්ටර් වික්‍රම් දිවාන්, ෆෝන් එක නොට් රීචබල් වුණානේ ඔයාගේ, මාත් එක කතා කරද්දි කියලා කියනවා. ඊට පස්සේ පරම් මෙතනින් ෆෝන් එක තියලා පරම් මහන් ඉන්නේ නැහැ මොකද්ද ඒගොල්ලෝ කතා වෙන්නේ කියලා. කියනවා, මං කිව්වනේ වාට ඔයාගේ හැම ඇත්තක්ම මං ගෙදරට කියන්න කලින් මාව අද රෑවැදී හිරෙන් නිදහස් කරන්න ඕනේ කියනවා කුල්වත් කෝල්. මට ඒ දේ කරන්න පුළුවන් වුණත් දැන් කරන්න වෙන්නේ නැහැ කියනවා. ආ එහෙමද, එහෙනම් හෙට උදේ වෙද්දී ඔයාගේ අම්මා ඔයාගේ හැමෝම දැනගනි ඔයාගේ තාත්තා කරපු දේවලුත්, ඒ වගේම ඔයා වික්‍රම් නෙමෙයි ඔයා මානව කියන දේත්, මානව තාම ඉන්නවා කියන දේත් හැමෝම දැනගනීවි. එතකොට වෙන දේ ඔයාටම දැනගන්න පුළුවන්. මම මේ කුල්වත් කෝල් දෙන නිවේදනයක් කියලා මෙවලාවදී කුල්වන්ත් කියනවා. මෙවලාවදී කියනවා, ඔයා මොකද හිතන්නේ, මාව හිරෙන් නිදහස් කරනවද නැත්තම් ඔයාගේ හැම ඇත්තක්ම හැමෝම දැනගන්න ඕනේ ඔයා කැමතිද කියලා කුල්වන්ත් මේ වෙලාවේ තර්ජනය කරනවා මානවට. මේ වෙලාවේදී කියන්නේ මානව, හරි මම ඉක්මනටම දෙයක් කරන්නම් කියලා කියද්දී දැන් එදා රෑ මේ වෙලාවේ දකිනවා හීරුයි, ඒ වගේම හීර්ගේ මහත්තයයි මේ වෙලාවේ කසාද බඳිනවා මෙහැ. මේ වෙලාවේ එකපාරටම මෙහැ හිතන්නේ, ඇයි මම මේ දේවල් දැක්කේ, අයියෝ මොනා වුණත් හීර්ගේ කසාදේ හොඳ කෙනෙක් එක්ක වෙන්න ඕනේ කියලා මෙහැ හිතනවත් එකම කතාව ඉදිරියට යනවා. බලාපොරොත්තු වෙමින් ඉදිරියට.